පොඩි බඩගින්න ඔබටත් සද්ද දානවා නම් ප්‍රතිකර්මය මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් දරුවන්ට ලබා දුන් නිර්වින්දන එන්නතක් මගින් ඇති වූ ආසාත්මිකතා මත පෙරදිනිය ළමාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි දරුවන් දෙදෙනෙකු මියගිය බවට පසුකේදා තොරතුරු වාර්තා වුණා. දරුවන්ගේ දෙමාපියන් චෝදනා කළේ පෙරදිනිය ළමාරෝහලෙන් ලබා දුන් නිර්වින්දන එන්නතක බලපෑමක් මත දරුවන් මියගිය බවට සැක කරන බවයි. එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ වෛද්‍ය චමල් සංජීවද නිර්වින්දන ඖෂධ ලබා දීම හරහා අදාළ මරණ සිදු වී ඇති බවටයි සැක පළ කළේ. කෙසේ වෙතත් මෙම නිර්වින්දන එන්නතේ බලපෑමෙන් දරුවන් මියගිය බවට වන චෝදනා අසත්‍ය බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අදාළ රෝහල් දෙකෙහි සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. ඖෂධ සම්බන්ධව ඔය කියන චෝදනාවන් සම්බන්ධවත් හෙට දවසේ ඒට අදාළ සෞඛ්‍ය ක්ෂේත්‍රවල වෛද්‍යවරුන් සහ ඒ සම්බන්ධව කටයුතු කරන අය රටේ ජනතාවට සහ මේ සම්බන්ධව චෝදනා කරන අයට ඒ සම්බන්ධව සවිස්තරව යථා තත්ත්වය සහ ඇත්ත තත්ත්වය ප්‍රකාශ කිරීමට කටයුතු කරලා තියෙනවා. මම ඒ වෙනුවෙන් ඉල්ලා සිටියා අධ්‍යක්ෂක ජනරල්තුමාටත් අත්මහරහා ඒට සම්බන්ධ වෙලා තියෙන එහෙම නැත්නම් ඒ චෝදනා කරලා තියෙන ආරෝග්‍ය ශාලා දෙකේම ප්‍රධානීන් සහ ඒ වෛද්‍යවරුන් හෙට කොළඹට එනවා. මාධ්‍ය හමුවක් තියන්න බලාපොරොත්තු වෙනවා. උන් තත්ත්වය තේරුම් කළ දෙයි කියන විශ්වාසය මට තියෙනවා. මෙතෙන්දී එක දෙයක් ප්‍රකාශ කරන්නට ඕනේ. දැන් උදාහරණයට ගත්තොත් ළමාරෝහලේ නිර්වින්දන ඖෂධය භාවිතා කරලා තියෙනවා කියන එකට මගට ලැබිච්ච ඒ සම්බන්ධව තිබ්බ කරුණු කාරණා අහපුවාම ප්‍රකාශ කරේ නිර්වින්දන ඔය කියන බෙහෙත දරුවන්ට පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඒ නිසාම පළවෙනි දේම තමයි මේ නිර්වින්දන ඖෂධය නිසා ඒ දරුවා මේ තත්ත්වයට පත් වුණායි කියන කතාව එතනින් නිෂේධ වෙනවා. වෙන හේතුවක් ඇති. මේ ප්‍රශ්නයට පිළිතුරක් තියෙනවා. නමුත් මේක විද්‍යාත්මකයි කියන්න බෑ. මොකද මම වෛද්‍යවරයෙක් නෙමෙයි. ඒ නිසාම තමයි මම වෛද්‍යවරුන්ට එන්නයි කියලා තියෙන්නේ. ඒ වෛද්‍යවරුන් මේ සම්බන්ධව නිවැරදිව කරුණු ඉදිරිපත් කරයි මේ සම්බන්ධව තියෙන කරුණු. නේද ඔබතුමා පූර්ණ නිගමනයකට එනවා විෂ වෙලා මිය ගියයි කියලා. කවුද කිව්වේ එහෙම? මීට පෙර අවස්ථා දෙකකදීද ඉන්දියාවෙන් ආනයනය කළ නිර්වින්දන එන්නතක් ලබා දීමෙන් අනතුරුව කාන්තාවන් දෙදෙනෙකුට දිවි අහිමි වුණා. ඒ පෙරදිනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී. එසේම කොළඹ අක්ෂි රෝහලේ සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ රෝගීන් පිරිසකට ලබා දුන් අක්ෂි ඖෂධයක් හේතුවෙන් ඔවුන්ගේ ඇස් පෙනීම දුර්වල වූ බවද සියත අප පසුගියදා අනාවරණය කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.